පොසොන් පොහොය වෙනුවෙන් සීමා සහිත විජය පුවත්පත් සමාගම මෙම ආලෝක පූජාව පැවැත්වුවේ 21 වන වරටයි. තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේද පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන ස්වාමින් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වුණා. අනතුරුව ජනාධිපතිවරයා විහාර මන්දිරයේදී ආගමික වතාවත් වල නිරත වුණා. විදුලි ආලෝක පූජාවට එක් වූ රනිල් වික්‍රමසිංහ මහතා එය විවෘත කළා. සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේ සදා සොත්ති භවන්තු තේනක්කත්තය. පසර දෙකකට පමණ පෙරාතුව ඉතාම අභාග්‍ය සම්පන්න විදියට ලෝකයේ ඉදිරියේ විනාශමුඛයේ යමින් තිබුණ අපේ රට ගලවාගත් නායකය හැටියට ඉතිහාසයට එක්වන වර්තමාන ජනාධිපති තුමනි වසර 21ක් පුරා මේ විදුලි ආලෝක පූජා පින්කම සිද්ධ කරනවා. නමුත් අපට ජනාධිපතිවරයෙ මේ සඳහා සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. අපේ ආරාධනාව පිළි අරගෙන ඒ සඳහා සැපැමිණි ජනාධිපතිතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ ප්‍රදේශයට මන්නාරම වවුනියාව අනුරාධපුර කියන ප්‍රදේශවලට පමණක් නෙමෙයි රටටම ඉතාම වැදගත් වන පහළ මල්ලතුය බහුකාර්ය ජලාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා එතුමා 2019 වර්ෂයේ අගෝස්තු මාසයේ 25 වෙනිදා පැමිණිලා මුල්ගල් තබමින් අද මේ වෙනකොට මේ ප්‍රදේශයේ සමස්ත ජනතාවගේම දරිද්‍රතාවය නැතිකර ගැනීමට ආර්ථික උන්නතිය ඇතිකිරීමට යෝජනා වී තිබෙන පහළ මල්ලතුය ජලාසයේ කටයුතු වෙනුවෙන් විශාල ප්‍රතිපාදන රාශියකුත් ලබා දෙමින් තමයි එතුමා මේ අවස්ථාවට පැමිණ සිටින්නේ. මම කීප වතාවක් තන්ත්‍රිමලයට පැමිණලා තිබෙනවා. මට ආරාධනා කර ඇමති හැටි, මට ආරාධනා කර විපක්ෂ නායක හැටි, මට ආරාධනා කර අගමැති හැටියට. ඉතින් මේ අවුරුද්දේ මට ආරාධනා කරාම ජනාධිපති හැටියට මං හිතුවා මගේ යුතුකම තියෙනවා. ඒ ආරාධනාව පිළි අරගෙන අද මෙතෙන්ට වෙන්නේ. මොකද ලංකාවේ බෞද්ධයන් හැටියට ලාංකිකයන්ට වැදගත් උත්සව දෙකක් තියෙනවා. ආගමික උත්සව එකක් තමයි වෙසක් දිනේ. වෙසක් දිනේ ඒ ලෝකට අයිති දිනයක්. අපිට විශේෂක තමයි පොසොන් පෝය. මේ ලංකාවට මිහිඳුරහතන් වහන්සේ නොපැමිණියා නම් මහා විහාරයේ තිබෙන්නේ අපේ ත්‍රිපිටකය ආරක්ෂා වෙන්නේ එහෙනම් ථේරවාද බුද්ධ ආගම නැත්. ඒ නිසා අපිට මේ උත්සවයත් වෙසක් වාගේම මේ උත්සවය විශිෂ්ටයි. වෙසක් උත්සව කාලෙත් විශාල දන්සැල් ප්‍රමාණයක් තිබුණා. දැන්ුත් විශාල දන්සැල් ප්‍රමාණයක් තියෙනවා. බැලුවම අපිට හිතන්නවත් බෑ මේ රටේ බංකොලොත් භාවය තියෙනවා කියලා. හැතැක්මෙන් හැතැම්මට දන්සල් තියෙනවා. මම හිතන්නේ මාධ්‍යෙන් වාර්තා කරා මේ අවුරුද්දේ මේ පොසොන් උත්සවයට 20,000. නායක ස්වාමීන් වහන්ස අපි හිතුවට වඩා වේගෙන් අපි මේ බංකොලොත් භාවයෙන් පිටවෙන්ට එනවා. වැඩි කල් නැහැ. අපි ඒ වෙනුවෙන් පහළ මල්වතුයේ ජලාශයයි ඉඩම් ටිකයි ඔක්කොම වැඩකටයුතු අවසන් කරනවා. ඒ මුදල් ටික ලබලා දෙන්න ඒක කරන්න අපේ ගොවි මහතුන් මේ කරේ. ඒ නිසා මෙහාට දෙන මේ ප්‍රදේශයටත් මන්නාරමටත් මං ගිය සතියේ මන්නාරමගේ මගෙන් අහනවා පහළ මල්වතුයේ අවසන් කරන්නේ. මල්වතුයේ තමයි සිංහල ශිෂ්ටාචාරයේ ආරම්භ අනුරාධපුරයටත් ඉස්සෙල්ල. ඒ නිසා මේ ප්‍රදේශයේ දියුණු කරන එක අපේ යුතුකමක්. ඒ වැඩකටයුත්තත් මං කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පොසොන් පොහොය දිනේ තන්තිරිමලේ පුදබිමට පැමිණ සිටි ජනතාව අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ජනතාව සමග සුහද කතා බහක නිරත වුණා. මහා සංඝරත්නය මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.